ඉතින් මේ දෙකම හොඳ බැලන්ස් එකකට යන්න ඕනේ. දැන් මේ ටික මේවා කරගත්තට පස්සේ පොඩ්ඩක් මේ පැත්තෙත් මම ලියලා තියනවා learn sounds and letters names. It's the same thing. ආයි මම මේ ලියලා තියෙන්නේ අර දේවල් එක්ක මම මොනවාද දවස plan කරන්නේ කොහොමද කියලා. ඒක බේස් කරගෙන මම නිකන් sample week එකක් හරි ගස්සලා තියෙනවා. මේක මම සේරම හැදුවේ නැහැ. මම මන්ඩේ විතරක් ලියලා තියෙනවා. උදාහරණයක් විදියට මම කියන්නම්. homeschooling පටන් ගන්නකොට prayer එකක් කරලා අද දවස කොහොමද කියලා එළියට ගිහින් බලලා මේ දවස ගැන කියනකොට මම මෙතන ඔයගලන්ට දාන මම හැදුවා calendar එකක්. My first calendar කියලා. මේක ඇත්තරම මගේ colour new page එකේ විකුණන්න තියනවා. නමුත් මේ දවස්වල discontinued මොකද ඒකට ගොඩක් වෙලා යන නිසා. ඉතින් මං ආයේ පස්සේ කාලෙක ටිකක් මේ busy ගතිය අඩු වුණාම ආපහු ඒක පටන් ගන්නම්. ඔයගලන්ට කැමති නම් මගෙන් order කරලා ගන්න පුළුවන්. මේ calendar එක මම මගේ අතින් හැදුවේ. ඊට පස්සේ හතරක් මං orders හතරක් අරගෙන කරා. මේකෙන් අපි කරේ එදා දවස කොහොමද කාලගුණේ කොහොමද කියලා බබාට හඳුන්වලා දෙන එක. අද දිනේ කවදද දවස කවදද මාසේ මොකක්ද අද දවස අවුවද වැස්සද එහෙම කියලා සීසන් එක මොකක්ද ওই වගේ අවබෝධයක් ගන්න. කොහොම හරි ඊට පස්සේ ඉතින් ඔයාට දවස prayer එකකින් පටන් අරගෙන එක්ක සින්දුවක් කියලා exercise song එකක් වෙන්න පුළුවන් එහෙම මොන හරි good morning song එක වෙන්න පුළුවන් ඒක කියලා ඊට පස්සේ එළියට ගිහිල්ලා අද දවස කොහොමද කියලා බලන්න පුළුවන් ඊට පස්සේ මොන හරි සින්දුවක් අර වගේ action song එකක් කියන්න පුළුවන් ඊට පස්සේ පොඩක් exercises කරන්න පුළුවන් hopscotch එකක් පනින එක එක්ක දුවන එක මොන හරි ඒ වගේ පොඩි දේවල් ද මේවට මට පොඩි experience එකක් ආවා මොකද මම දැක්ක online classes වගේ බබාට කරන්න විදිය ඉතින් ඒවයි පොඩි අත්දැකීමකුත් මට තිබ්බා ඊට පස්සේ lesson learning මොනවාද කරන්නේ අද අකුරුද ඉලක්කම්ද පාටද ඒක ගැන ඔයාට decide කරන්න පුළුවන් ඊට පස්සේ මොන හරි activity එකක් අලවන්න වෙන්න පුළුවන් වැලි දාලා අලවන්න පරිප්පු අලවන්න වෙන්න පුළුවන් බැලුම් බෝලයක් හුම්බලා මොන හරි activity එකක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් ඊට පස්සේ පොතක් කියවන එක play-doh sensory activity එකක් උදාහරණයක් විදිහට ඔයාට sensory table එකක් තියෙනවා නම් දැන් මම මේක ගත්තේ sesame and berry එකෙන් මේක දැන් discontinued මේක දැන් ඒගොල්ලෝ sesame and berry එකේ කරන්නේ නැහැ ඔයාට sensory table එකක් ඕන නම් මේ තැන් දෙකෙන් ඔයාට check කරන්න පුළුවන් එකක් තමයි busy bees sl අනිත් තැන තමයි tales of alice group ඒගොල්ලන්ගේ sensory table එක perfect very beautiful හරිම ලස්සනයි මං හිතන්නේ it's very හොඳ quality එකකට හදලා තියෙනවා මටත් ආසයි ඒක අරගන්න මං ගාව එකක් තියෙන හින්දා තින් ගන්න බෑ ඉතින් එහෙම දෙයකට invest කරනකො හොඳයි sensory table එක එයා tales of alice group ඔයගොල්ලෝ මේ follow කරනවා නම් instagram එකේ facebook එකේ please ඒගොල්ලෝ දානවා ගොඩක් හොඳ මේ sensory activities හැමදාම වගේ upload කරනවා it's very useful for parents ගිහින් බලන්න මම link කරන්නම් පල්ලෙහායි ඉතින් ඒ වගේ sensory activities කරන්න පුළුවන්. ඊට අමතරව ඕගලන්ට මොන හරි බබාට videos දාලා දෙන්න පුළුවන්. එදා දවසේ අපි ඉගෙන ගත්තේ colors ගැන නම් colors වලට related video එකක් දාලා දෙන්න පුළුවන්. ඉතින් ওই විදියට ඔයා දවස කොහොමද ගත කරන්නේ? දැන් මම මේක මේ strict schedule එකක් time table එකක් තියෙන්න ඕනේ නැහැ. සමහරවිට ඔයා බබාට homeschooling කරන්නේ හැය එකමාරයි දෙකයි වෙන්න පුළුවන්. එක්ක ඔයා උදේ වරුවේ පැයක් කරනවා. ආයි දවල් lunch එකෙන් පස්සේ පැයක් කරනවා. එක්ක හවස පැයක් කරනවා. අර එහෙම ඔයාට ඔයාගේ ෂෙඩියුල් එකත් එක්ක ඔයාගේ වැඩත් එක්ක ඔයාට ඒක ගැළපෙන විදියට ෂෙඩියුල් කරගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මම මුලින්ම plan කරේ homeschooling පටන් ගන්න කලින්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔය විදියට තමයි මම homeschooling වලට පය තිබ්බේ මගේ ලොකු දුවට. ඉතින් එයාට අවුරුදු දෙකේදී තමයි මම homeschooling එයාට කරන්න පටන් ගත්තේ. දැන් එයාට 2023 මාර්තු 13ට එයාට අවුරුදු 5 සම්පූර්ණ වෙනවා 2022 ජනවාරි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජනවාරි තමයි මම එයාව නර්සරි එකකට එන්රෝල් කරේ. එයා කැලණියම නර්සරි එකකට තමයි මගේ ගෙවල් ගාවින් නම් පොඩි ඩිස්ටන්ස් එකක් තියෙන්නේ. එතනට තමයි යන්නේ. ඉතින් දැන් එයාට නර්සරි এডুকেෂන් එකක් ලැබෙනවා. නමුත් මම එයාත් එක්ක පටන් ගත්ත homeschooling journey එක අද වෙනතුරු නවත්තලා නැහැ. විශේෂයෙන්ම phonics sounds letters sounds words build up කරන්නේ කොහමද
Extremely sorry, අපිට current එක ගියා. ඉතින් වීඩියෝ එක ඇත්තටම ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නන්නේ මම purchase කරලා තියෙන rainbow cupboard එකක්. මේක මම අරගත්තේ homeschooling දේවල් store කරන්න. ඉතින් මේ cupboard එකේ මොනවද තියෙන්නේ? ඒ දේවල් මම details පිට ඔයගලන්ට පෙන්නනවා. ඊට අමතරව මේ series එකෙන් අපි කතා කරන්න යනවා. ඒ වයසට බබාලට මොනවද උගන්වන්න ඕනේ? මොනවද කරන්න ඕනේ activities? දරුවෝ ඉගෙන ගන්න ක්‍රමවේද මොනවාද මං කියවර ලර්නින් කර්ව් එක හැම බබාගෙම වෙනස් කියලා දැකලා ඉගෙන ගන්නවා අහලා ඉගෙන ගන්නවා කරලා ඉගෙන ගන්නවා sounds letters introduce කරන්න ඕනේ කොයි කාලෙදද words introduce කරන්න ඕනේ කොයි කාලෙදද ඔන්න ඔය වගේ විශේෂ මාතෘකාවල් කීපයක් ගැන අපි මේ series එකෙන් ඉස්සරහට කතා කරන්න යනවා එම මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවනේ ඉතින් දැන් චූටි දුවට මගේ අවුරුදු 2 ලැබනවා මේ අවුරුද්දේ මැයි වලට එයා දැන් මාස 19ක් 20ක් වගේ වෙන්නේ ඉතින් එයාගෙත් එයාත් එක්ක මට එතකොට ඔයගලන්ට අර ෆේත්ගේ පෙන්වන්න බැරි වෙච්ච ඇක්ටිවිටීස් මොනවාද ඒ හැමදේම මම එයාගේ වයසේදී ඒව කරන ගමන් ඔයගලන්ට මේ සීරීස් එකේ පෙන්වන්නම්. එතකොට ඔයගලන්ට අර මිස් වෙච්ච ටික කම්ප්ලීට් වෙනවා. ඉතින් දැන් මට ඉන්නේ අවුරුදු 7තර 4 plus බබෙක් සහ 1 plus බබෙක්. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ සීරීස් එක ගොඩාක් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි. මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කන්ටෙන්ට් එකක් ඔයගලොත් එක්ක ෂෙයා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඉදිරියේදී speech and language ඒ වගේම homeschooling මේ වීඩියෝ සීරීස් දෙකම විශේෂයෙන් 2023 මාර්තු ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස තුනේ අපි වැඩිපුර focus කරන්න යන්නේ මේ වීඩියෝස් වලට. ඉතින් දිගටම රැඳිලා ඉන්න තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ වීඩියෝස් බලලා please comment එකක් දාන්න ඔයගොල්ලෝ හිතන්නේ මොනවද ඔයගොල්ලෝ homeschooling කරනවා නම් ඔයගොල්ලෝ කරන දේවල් tips and hacks පුළුවන් තරම් ෂෙයා කරන්න මම හිතනවා ඒක දෙමව්පියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අබු ආව 2023 වර්ෂය ඔයගොල්ලෝ හැමෝටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා නම් හැමෝටම ගොඩාක් ආදරේ.